මේ අවුරුද්දේ ජනවාරි මාසේ මාර්ග අනතුරු නිසා මැරලා තිනවා 299ක්. පෙබරවාරි මාසේ ලැබිලා මැරලා තිනවා 255ක්. මාර්තු මාසේ මැරලා තිනවා 289ක්. අප්‍රේල් මාසේ මැරලා තිනවා 297ක්. මැයි මාසේ මැරලා තිනවා 236ක්. ජූනි මාසේ මැරලා තිනවා 243ක්. ජූලි මාසේ මැරලා තිනවා 238ක්. අගෝස්තු මාසේ මැරලා තිනවා 268ක්. සැප්තැම්බර් මාසේ මැරලා තිනවා 247ක්. එතකොට 2012 ඉඳන් ගන්නකොට 2012 වර්ෂේ මැරලා තිනවා 2444ක්. 2013 මැරලා තිනවා 2362ක්. 2014 මැරලා තිනවා 2440ක්. 2015 මැරලා තිනවා 2816ක්. ඊළඟට 2016 මැරලා තිනවා 2961ක්. 2017 මැරලා තිනවා 3100ක්. ඊළඟට 2018 දැනට මැරලා තිනවා 2368ක්. පසුගිය අවුරුදු 7 ඇතුළත 2012 ඉඳන් අද දක්වා මේ සැප්තැම්බර් ගා මැරලා තිනවා 18491ක්. දැන් මං හිතනවා අපි කවුරුවත් මේ සංඛ්‍යා ලේඛන සමහරු දැනන් හිටියාද නැද්ද මන් දන්නේ නැහැ. මටත් මේ මෑතක තමයි මේක අධ්‍යයනය කරද්දී හෙළි වුණේ මෙච්චර ප්‍රමාණයක් මැරලා තිනවා. මොකද මට දවස ගාන එනවා මේ සිටුේෂන් රිපෝට් එකක් පොලිසියෙන්. ඒ සිටුේෂන් රිපෝට් එක බලපුවාම හැමදාම මම දැක්ක 7ක් 8ක් 9ක් 10ක් මාර්ග අනතුරු නිසා මැරෙනවා කියලා. දැන් උදාහරණයක් විදියට මේ 2000 අවසාන රිපෝට් එක මම පෙන්නන්න. මේ ඊයේ පෙරේදා රිපෝට් එක දැන් 2016 කියන අද දින රිපෝට් එක ඊයේ දවසේ මැරලා තියෙනවා 9 දෙනෙක් මාර්ග අනතුරු. පෙරේදා මැරලා තියෙනවා 6 දෙනෙක්. ඊට කලින් දවසේ 10 දෙනෙක්. මේ විදිහට මේවා බලපුවම මට හිතෙනවා මේකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ සා විශාල ප්‍රමාණයක් මං අහනවා යුද්ධ නිසාවත් මරනවා. අපි කවුරුවත් මේ සම්බන්ධව අවධානය යොමු කරාද කියලා. මේවට හේතුව මොකක්ද? මෙහෙම වෙන්නේ ඇයි? මේ සම්බන්ධව අපිට දැඩි අවධානයක් යොමු කරන්න තියෙනවා. විශේෂයෙන් මම දැක්කා ඔබතුමාලා දකින්න ඇති ඊයේ දෙයත්ත කණ්ඩිය ප්‍රදේශයේ සිදුණු රිය අනතුරක් නිසා එකම පවුලේ තාත්තා අම්මා දරුවෝ 3 දෙනා. අද උදේ වෙන විට තාත්තාත් දරුවෝ 3 දෙනාත් නැති වෙලා. අම්මා දැඩි අත්කාරයකකේ ඉන්නවා අනුරාධපුර රෝහලේ. ඒ බොහොම සංවේදී අනුවේදිනිය ප්‍රශ්නයක්. දැන් ඊයේ මේ මරණය හේතුණු ටිපර් රථයේ රියදුරා බීමත්ව ඉඳලා තියෙනවා. ඕට රියදුරු බලපත්‍රය තිබිලා නැහැ. ඉතින් මේ වගේ ඉතාමත්ම අනුවේදිනිය තත්වයක් තමයි මේ රිය අනතුරු පිටිපස්සේ තියෙන්නේ. මේකෙන් සංඛ්‍යාලේඛන ඉදිරිය ගන්නකොට අපිට පේනවා දැන් වාර්ෂිකව ගන්නකොට මේ වසරේ ඉතරක් බැලුවොත් පදික් වැරලා තියෙන 2368 න් පදිකයන් ඉන්නවා 722. යතුරු පදිකරුවන් ඉන්නවා 778. පසු පදිකරුවන් ඉන්නවා 153. රියදුරන් ඉන්නවා 189ක්. පාපදික කරුවන් ඉන්නවා 186ක්. මගීන් ඉන්නවා 333ක්. වෙනත් 7 දෙනෙක්. දැන් මේක රටක් විදිහට අපිට කිසිසේත්ම අපිට අනුමත කරන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මොකද රටක පුරවැසියෝ 3000ක් විතර අවුරුද්දකට මැරෙනවා නම් රියානතුරු නිසා මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒක බරපතල තත්ත්වයක්. අනිසක අපි දන්නේ නැහැ මේ මරණයෙන් පස්සේ බලපාන සමාජ කාරණා. දැන් මේ මැරණයකින් බහුතරයක් පවුලේ ප්‍රධානියා වෙන්න පුළුවන්. ඒ පවුල පවත්වාගෙන යන මේ පවුල නඩත්තු කරන පුද්ගලයා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මවක් වෙන්න පුළුවන්. ඒ මවට දරුවෝ ඉන්නව වෙන්න පුළුවන්. බලන්න දැන් අපිට නම් මේක නිවුස් එක දවසකින් දෙකකින් තුනකින් අමතක වෙලා යනවා. හැබැයි තමන්ගේ පවුලේ තමන්ගේ මව හෝ පියා නැතුණට පස්සේ දරුවෝ තමන්ගේ ජීවිත කාලය තුරම මොනතරම් අපහසුතාවයට පත් වෙනවද, වේදනාවකට පත් වෙනවද, මොනතරම් ගැටලු වලට ඒ දරුවන්ට ඒ පවුලට මුහුණ දෙන්න සිද්ධ වෙනවද? තමන්ව නඩත්තු කරපු පියා එහෙම නැත්නම්
පවුල ප්‍රධානය රැතුනට පස්සේ පවුල කොච්චර අසරණතාවකට පත් වෙනවද? මේ නිසා අපි මං හිතනවා මෙතන බරපතල කාරණයක් අපි සියලු දෙනාටම අවධානය යොමු කරන්න තියෙනවා. දැන් මේ සම්බන්ධව ගද්දී මේක කොහොටවත් එක පැත්තකට ඇඟිල්ල දික් කරන්න බෑ. අපි සමාජයක් විදිහට අපි සියලු දෙනාම මේ සම්බන්ධව අපේ අවධානය යොමු කරන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ රියානතුර වලට හේතුව අපරක්ෂාකාරී නොසලකමත් ධාවනය. තවත් කාරණයක් තමයි බීමතින් රියපැදවීම. තවත් කාරණයක් තමයි පුද්ගලික බස් රථ අතර තියෙන තරඟය. ඒ වගේම තවත් කාරණයක් තමයි මාර්ගයේ තියෙන තත්ත්වයන් අවබෝධ කරගන්නේ නැතුව රිය ධාවනය. මෙන්න මේ කාරණා තමයි විශාල වශයෙන් හේතු වෙලා තියෙන්නේ.